මඩුල් මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් පෙළ කලාංශයේ ගුණමු ලබන දුලංචලි දිසානායක සිසුවේගේ මව කලක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳින්න සිටිනවා. ඇය රැකබලා ගැනීමට පූර්ණ කාලීනව කැප වී සිටින දුලංචලිගේ පියාට ස්ථිර රැකියාවක නිරත වීමටද නොහැකි වීමෙන් දුලංචලිගේ අධ්‍යාපන කටයුතු වලට ආර්ථික දුෂ්කරතා බලපා තිබුණා. තමාට අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යාධාරයක් ලබා දෙන ලෙස ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේ අග්‍රාමාත්‍යවරයා පසුගියදා මොණ්ඩ්‍රාගල ප්‍රදේශයේ සංචාරයකට එක්ව සිටි අවස්ථාවේ. අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සමග සාකච්ඡා කොට එම සිසුවියට උසස් පෙළ අධ්‍යාපනය අවසන් වන තෙක් මාසික ශිෂ්‍යාධාර ලබා දීමට කටයුතු කෙරුණා. ඒ අජිත්ද කොස්තා මහතාගේ අනුග්‍රහකත්වය යටතේ එය අරලියගහ මන්දිරයේදී ක්‍රියාවට නැන්වුණු අවස්ථාවට මඩුල්ල මන්ද මහවිද්‍යාලයේ විදුහල්පති ජේම් විජයරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඇත්තටම මට වගේ මේ වගේ අහිංසක ළමයිට මේ වගේ ශිෂ්‍යාධාරයක් ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාටත් සියලුම නිලධාරී මහත් මහත්මීන්ටත් ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ මම ගොඩක්ම අසරණ වෙලා ඉන්නේ මගේ අම්මා ගසනීම තත්ත්වයක් නිසා. ඇත්තටම මට කියන්න වචන නැහැ සතුටේ මට මේ වගේ උපකාරයක් කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම අග්‍රාමාත්‍යතුමාතුළු සියලුම කාර්ය මට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ විද්‍යාලයේ දරුවෙක් ශිෂ්‍යත්ව ප්‍රදානයකට සහභාගී වුණා. ඇත්තම ගරු අග්‍රාමාත්‍යතුමන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරා. විශේෂයෙන්ම අති දුෂ්කර ගමක ජීවත් වෙන මේ දරුවෝ හැතැම් 40කට වඩා දුරක් ඇවිල්ලා නවාතැන් පහසුකම් අරගෙන මඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ කලාංශයේ මේ දරුවා ඉගෙනුම ලබන්නේ. ඉතින් ඒ ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා තමයි මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කරේ. මොකද ඒ දැරියගේ අම්මා අසනීප තත්ත්වයකින් පසු වෙන්නේ, ආදායම් තත්ත්වයක් හරියට පවුල තුළ නැති නිසා තමයි අපි ඉල්ලීමක් කරේ මෙවැනි ශිෂ්‍යත්වයක් මේ දරුවට ලබා දෙන්න කියලා. ඇත්තටම මම විදුහල්පතිවරයෙකු හැටියට ගරු අග්‍රාමාත්‍යතුමාට පාසලේ සියලු දෙනා වෙනුවෙන් මගේ ගෞරව ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා.